ඉන්දීය ප්‍රීමියර් ලීග් සහ T20 ලෝක කුසලානය මේ දිනවල ලහි ලහියේ සිය තරඟ කටයුතු ජය කොඩි දමමින් සමරද්දී ලංකාවේ අපේ ප්‍රීමියර් ලීග් එහෙමත් නැත්නම් LPL පැත්තෙන් අමුතු අමුතු කතා ටිකක් ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ අමුතු කතා වෙල් පිටින් අහගන්න යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. කතාව අහන බලන අතරතුරේ ඔයා රස කර කර ඔයාට මේ ගැන හිතන දේ ලෝභ නැතුව පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මොකද ක්‍රිකට් TESL කියන්නේ ක්‍රිකට් වලටම ආදරය කරන ඔයාගේ YouTube නාලිකාව. ඉතින් ඒකේ ඉදිරි දියුණුවට ඔයාගේ යෝජනාව, චෝදනාව ඉතාම වැදගත් අපිට. ඒ එක්කලම මතක් කරනවා අපිව තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification bell button එකත් ඔබලම තියාගන්න. ඉදිරියේදී අපි දාන උණු කැවුම් වගේ මේ වගේ news සවිස්තරාත්මකව ලුණු ඇඹුල් ඇතුව අහගන්න බලන්න සලස්ව ගන්න. ඒවා අපි දාපු ගමන්ම. හරි එහෙනම් අපි යන් අද ආන්දෝලනාත්මක හෙලිතරව්වට. 21 LPL ක්‍රීඩක වෙන්දේසියට සියල්ල සූදානම්. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 5 වන අධියරය සඳහා ක්‍රීඩක වෙන්දේසිය 21 වෙනිදා පවත්වන්න මේ වන විට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 420ක් ඉදිරිපත් කරන අතර එයට දේශීය ක්‍රීඩකයන් 154ක් සහ විදේශීය ක්‍රීඩකයින් 266ක් ඇතුළත්. ගියවර සිටි කණ්ඩායම් 3ක හිමිකරුවන් නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම නිසා මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ ගාල්ල, දඹුල්ල සහ මහනුවර කණ්ඩායම්වල හිමිකරුවන්. එයින් ගාල්ල සහ දඹුල්ලට මේ වන විට නව හිමිකරුවන් පැමිණ අවසන්. ක්‍රීඩක වෙන්දේසියේදී හුවමාරු වන සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්. එක් කණ්ඩායමකට වියදම් කළ හැකි උපරිම මුදල ඩොලර් ලක්ෂ 5ක්. ජුලි 1 වෙනිදා මහනුවරින් නැරඹෙන LPL තරගාවලිය දඹුල්ල සහ අවසානයේ කොළඹින් අවසන් වීමට නියමිතයි. LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංගුල මහතා පවසන්නේ මහනුවර පැවැත්වෙන තරගවලදී රාත්‍රී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සිට මහනුවරට විශේෂ ප්‍රවාහන සේවාත් ක්‍රියාත්මක බවයි. මෙවරත් LPL ක්‍රීඩක වෙන්දේසිය මෙහෙවන්නේ ඉන්දිය ජාතික චානු ශර්මා විසින්. ඉතින් LPL, IPL වගේම ලෝක කුසලානේ අලුත් නවතම තොරතුරු ඔබට සවිස්තරාත්මකව දැනගන්න ක්‍රිකට්ස්ල අපේ YouTube channel එක subscribe කරලා notification bell button එකත් ඔබලම තියාගන්න.